අයිබෝවන් සුබ දවසක් වේවා මේ වීඩියෝ මම කරන්න බලාපොරොත්තු වෙන හිටපු වීඩියෝයක් නෙමෙයි නමුත් මේ දකින්න දේවල් නිසා මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුණා දැන් අර රිකට් පාලක මණ්ඩලයේ ඉන්න නවින් නවාස් කියලා එක්කෙනෙක් ඔහුගෙන් එක මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහනවා කුස ජනිත් පෙරේරා ලබු මැච් තරග පහක එක තරගයක ඉතරේ ගැහුවේ ඒ තරගයේ ගැන මොකද කියන්නේ එතකොට ඒ නවින් නවාස් කියන එක්කෙනා කියනවා ඔව් අපි දිමුත් කරනවද ගැන සිරක්ෂ තලකලා බලනවා කුසල් ජනිත් වෙනුවට ඒ තරගයට කියලා එයා කියනවා දැන් කුසල් ජනිත් පෙරේරා තරඟ පහෙන් එක තරඟයක ලකුණු 78ක් ලබා ගත්ත අනිත් ඉනින් හතරෙම ඔහු අසාර්ථක වුණා ඔබ දකින්නේ කොහොමද මේ අසාර්ථකත්වයට සහ ඒක වෙනුවට දිමුත් කරනාරත් වගේ ක්‍රීඩකෙට අවස්ථාවක් හිමි වෙයිද ඒ කියන්නේ සිලෙක්ෂන් වලට කන්ටෙන්ෂන් එකේ ඉන්නවද මේ අවස්ථාව අනිවාර්යෙන් සිලෙක්ෂන් වලට කන්ටෙන්ට් එකේ ඉන්න අය මොකද දිමුත් අපි කලින් පාවිච්චි කරා දිමුත්ව ඒෂම ක්වොලිෆයර් වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් වල ඒ වගේම දැනට මේ තරඟ පහේ අපේ අතිරේක ආරම්භක පීතික පිටිකරුවක් හැටියට දිමුත් ඉන්නවා කුසල් ජනිත් පෙරරට යම් කාර්යයක් තිබ්බා යාට කරන්න යා සෑහෙන කාලයකට පස්සේ ක්‍රිකට් ගහන්න ආවි එයාගේ ෂෝල්ඩර් ඉන්ජරි එකෙන් පස්සේ යා වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් වලට යනකොටත් යා ලෑස්තිලා හිටියේ නැහැ ඉතින් අපිට ලැබුණු තරම් අපි බලාපොරොත්තු වෙච්ච තරම් අපිට කුසල්ගෙන් ලැබුණේ නැහැ නමුත් එයාට හරි ක්ලියර් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබ්බේ යාට අපි දන්නවා කුසල් මොන වගේ ක්‍රීඩකයෙක් කියලා ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කරන්න ඔහුට ෆ්‍රීඩම් එක තිබ්බා. නමුත් ඕස්ට්‍රේලියා තරඟ ලකුණු 75ක් මිතන ලබා ගත්තා. ඒත් අමතරව ඔහුගෙන් බලාපොරොත්තු වෙච්ච විදියට අපිට ධම්යම් දෙයක් ලැබුණා. මාධ්‍ය වේදියා ප්‍රශ්නයක් අහනවානේ දැන් කුසල් ජනිත් පෙරේරා ගැන. ඒ මාධ්‍ය වේදියා තරකොල ගාලා තියෙන්නේ. කුසල් ජනිත් පෙරේරා ඉතරයි ඌට වෙන්නේ. අයියාගේ මේ දරන්දේ සිල්ලා මැච් පහක් නේ මැච් කීයක ගෑවුනේ දූ ගැන අහන්නේ කුසල් පෙරේරා ගැන අහන්නේ කුසල් පෙරේරා වගේ දක්ෂ ක්‍රීඩකෙක් මැච් පහක් නෙමෙයි මැච් 20ක් අසාර්ථක වුණත් මොකද බැරිලා ෆෝම් එකට ආවොත් තරක කීයක් දිනවන්න පුළුවන් ක්‍රීඩකෙක්ද දිමුත් කරුණාරත්න වගේද කුසල් ජනිත් පෙරේරා කියන්නේ ලංකාවේ කණ්ඩායමේ ඉන්න හොඳම පිතිකරුවා කුසල් ජනිත් පෙරේරා කුසල් ජනිත් පෙරේරා වගේ තරගයට කැපුවොත් ඒක ලංකා ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් ලංකා ප්‍රේක්ෂකයෝ කී දෙනෙක් කුසල් ජනිත් පෙරේරාට ආදරය කරනවද අනිත් එක ලකු මැච් පහක ගැහුණා කියලා එන කුසල මෙන්ඩිස් කීයක ගැහුණේද දැන් දරන්ජේ සිල්ලා මැච් කීයක ගහලා නැද්ද දරන්ජේ සිල්ලා ඕස් 3-4ක් දානවා කියලා නිසාද කපන්නේ දු තියාගෙන ඉන්නේ ඇයි කුසල පෙරේරාට විතරක් මේක කුසල් පෙරේරා කියන්නේ මාස්ටර් බ්ලාස්ට් බැට්ස්මන් කෙනෙක් කවුරු කොහම ගුවත් කණ්ඩායමේ ඉන්න අති විශිෂ්ටම පිතිකරුවා කුසල් ජනිත් පෙරේරා එතන තරගයට කුසල් ජනිත් පෙරේරා දාන්න තු දිමුත් කරුණාද දැම්මුත් පෙරවිලා තරගේ පෙරදුනොත් පිතිකරුවන් ගතාත් එක විමසද ඒ කුසල් ජනිත් පෙරේරා තරගයට දාන්න තු ඉන්න තීරණය කරපු ඒ ක්‍රීඩ බලධාරීන් ඔක්කොම අවදා වගේ කීම ගන්න ඕනේ මොකද මේක ඕල් කප් එකක් මේම චාන්ස් දී බ්‍රේක් ඩාස් දදා පිස්සු කෙලින්න බෑ අනිවාර්යයෙන්ම කුසල් ජනිත් පෙරේරා එතන තරගේ ක්‍රීඩා කළ යුතුයි ඒ කුසල් ජනිත් පෙරේරාට ඉතින් සාධාරණේ කරන්න බෑ නේම දරන්ජේ සිල්වා මැච් කීයක අසාර්ථක වුණාද එතකොට දරන්ජේ සිල්වා ඕස් 2 3ක් දාන නිසාද තියන් ඉන්නේ නේද කුසල් ජනිත් පෙරේරා ලකුණු 82ක් ගැහුවා මැච් පහක අසාර්ථක වුණා හරි ඒක පිළිගන්නවා අපි අසාර්ථක වීමක් තියෙන යම් කිසි එනවාට ඒ වගේ දක්ෂ ක්‍රීඩකයෙකුට ඒ වගේ සුළු සංඛ්‍යාවක් දෙන්න මොකද අනිවාර්යයෙන්ම තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කුසල් ජනිත් පෙරේරා එක දවසක් මට මතකයි ටෙස්ට් මැච් එකක සවුත් අප්‍රිකාට විරුද්ධව අන්තිම කඩුල රැකගෙන ලකුණු 100 ගණන් ගැහුවා කාටද ගන්න පුළුවන් දිමුත් කරවන්න ගායිද කුසල් ජනිත් පෙරේරා කියන්නේ ටෙස්ට් ගැහුවත් T20 ගැහුවත් ඕස් 50 තරග ගැහුවත් අති විශිෂ්ට පිතිකරුවෙක් කවුරු කොම කිව්වත් අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා තරග දිනවන්න පුළුවන් පිතිකරුවෙක් කුසල් ජනිත් පෙරේරා දිමුත් කරුණාරත්න තියා කුසල් මෙන්ඩිස් ඇරුණාම කුසල් ජනිත් පෙරේරාට සම කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් අපේ කණ්ඩායමේ නැහැ ඒක බයි නැතුව ඕන දෙයක කියන්න පුළුවන් ක්‍රිකට් ගැන දන්න ඕන මොඩේකට ඒක තේරෙනවා තේරෙන්නේ නැත්නම් ඉතින් ඌ ක්‍රිකට් ගැන දන්නේ මාධ්‍යවේදියා පුඤ්ඤකු කාලා ඌ අමු ගොනෙක් ඌට මේ පේන්නේ මේ දරන්ජේ සිල්ලා අසාර්ථක ගුණ අසාර්ථක වීම කුස ජනිත් පෙරේරා ඉතරයි ඌට පේන්නේ එතකොට අර චාමික කරුණාන්දගේ අර ආගම වෙනස් කරන ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක්ද කියලා තමයි ඌට ආන්නේ තියෙන්නේ